Mamburelli, Eva Gurling. Magi mana sa bene bene pe tuwe te gian. Adu gan gian la megi pe te to tulu gian. An Rusia wenga mer gan sa mana gan nibe. Eva Pinova, mate Eva Pinova. This bite sa mana wala te patra vecce. Vishishte, devan te. Kandat net tam pangi dia mitcher tun si panatun si te ano ano. Pial tun si tiket tek karan si te padi balan nian nian. Tiket ground dekak dake no kot nan loke balan na di mara vidi na yako minggol joli ini jati akil mo dike jati andel kano na ape ikat wala. Ebe an nitu na puri pas tiat tino. Cuti duwek inna wamam bendela kiwa. Ea bendela kiwa. Mage kat kalawa, dekat kalawa, tunat kalawa. Oba yang kisi murtiya ke shastriya ke nilainwa naam, oba e shastriya tulu murtiya tulu, iha latu na kihing oba ta sammanayak dinagan nita tibunot. Oba e sammanayak dinaganwa naam, nisaka wama oba, vishishtayak. Iting adha davase senatru uttayak ikutila inni, ewa ke des vidhe sammanayavala ta patra vetscha, vishishtayak, devanteyak. E oba hamakinekma danna handuruna, ආදරකම ජේෂ්ඨ කලාකරු කුමාර තිරි මාදුර මහතා ඔබතුමාව ඉතාමත් ගෞරවයෙන් ආදරේ අපේ වැඩසටහනට පිරිගන්නවා අයබෝවන් අයබෝවන් දරු රුසියාවේ පැවති කසාන අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ද නිවුස් පේපර් චිත්‍රපටයේ හොඳම චිත්‍රපට නළුවාට හිමි සම්මාන ද්වේත්වය දිනා ගන්නට සමත් වෙනවා මේ ප්‍රධාන චරිතය රඟපාපු කුමාර තිරි මාදුර එවැගේම සරත් කොතලාවලයා මේ ජයග්‍රහණය ලබා ගන්න ඉතින් දැන් මේ සම්මානේ විතරක් නෙමෙයි තවත් සම්මාන බොහොමයක් දිනාගත්තා. ඉතින් මුලින්ම දැන් මේ සම්මානේ දිනාගත්ත මේ මුසුමත් එක්කනේ අපි මේ කතා කරන්නේ. මේ කතා බහට එකතු වෙන. ඒක නිසාම මුලින්ම ඒ ගැන කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. අපි කතා කරමු. මම දරුවෝ මම කියන්නේ මගේ අවුරුදු 13 14 කාලේ දහම් පාසලේ හොඳම නළුවා බවට පත් වුණා. දහම් පාසලේ. ඒකට සම්මාන දෙන්න ආවේ ඒක විනිශ්චය මණ්ඩලයේ ඩග්ද සිරිවර්ධන වසන්ත විත්තජී සම්පත් එන්නකෝන් තම ලංකාවේ හිටපු ප්‍රවීණ හිටියේ විනිශ්චය මණ්ඩලයට මම කිය අත්නායක වගේ මම පොඩි ඒක සම්මාන වල සම්මාන දෙන්න ආවේ අපි විජේ කුමාරතුංග මහත්තයා එතුම සම්මාන වල ඉවරලා දහම් පාසලෙන් යනකොට මම හොඳම නළුවානේ දැන් මම නළුවා විතරක් නෙමෙයි මම ගායකයෙක් ගත්තා එදාවල මගේ ළඟට මෙහෙම කාර් එක ළඟට ගිහලා මාව දැක්කා මට ආසයි ආව බලන්න ya tinggal takal lah mau langgar takal lagi juga langkawi biterak nih, kan ini daham pas lagi biterak nih, langkawi mau tuh mana doa ini cerai itu makii, untuk itu mana jiwa itu nggak terhiti ya nang, itu mana sekian manggil lagi ya nang, mana loko mau tuh mana doa lagi, ini satu tertina, itu pas mama magi sekolah, ya aing mana kaling A level karena kali apa tisse guna wardan sesetamai ini apa, bila kalakar ya bi kerapu පාසලක් එතනත් මම හොඳම නළුවා වෙලා තමයි පාසලෙන් ඉදිටව. දහම් පාසලෙන් පාරෙන් දෙකන. ඒකට මට පළවෙනි සහතික දෙක පාසලෙන්ම දීලා ඉවරයි. ඊට පස්සේ ගිය සමහර සම්මාන පුතේ මම ලංකාවේ මම ගන්න එක දුව ගියේ ගන්න. මම ඉච්චට මේ තමයි ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ත මම ෂෝස් වලට ගිහලා මගේ දුව තමයි ගොඩක් කියලා අරගත්තා. ඒ ඔක්කොම ඇවිල්ලා ඇවිල්ලා දැන් ඇමරිකාවේ අන්තර්ජාතික සිලෝන් සිනමා සම්මාන වල හොඳම චිත්‍රපටියට හම්බ වෙනවා. හොඳම පිටපත හොඳම මේ නළුවා. ඒකේ හම්බෙන්නේ මට සහය නළුවා සරත් නළුවා හොඳම කේමදාස මාසික දුවට මියුසික්. එතකොට රේන්බෝ සිනමා වලලේ අපිට හම්බ වෙනවා එංගලන්තින් හොඳම ඩිරෙක්ටර්. මෙල්බර්න් නුවරින් හම්බ වෙනවා ආසියානු උපමහද්වීපයේ හොඳම චිත්‍රපටිය. ඉන්දියාවෙන් හම්බ වෙනවා මේ ආසියාවේ හොඳම චිත්‍රපටිය. කැලිෆෝනියාවෙන් හම්බ වෙනවා ආසියාවේ හොඳම චිත්‍රපටිය. මේ සම්මාන ටික දාගන්න මේ කමක් නැහැ. එච්චර දේවල් අපිට ලැබුණා. අපි ඒක සරත් කුතලාවලගේ මගේ කැපවීම. අපි අයෝ කිසිද නම් බන්දුල ගුණවර්ධනයන් ඒකට සහ ප්‍රේමසිරි මහත්තයයි ගුරුගේ මහත්තය මුදල් නුදුන්නා නම් චිත්‍රපටියක් තාම මං ගන්න කොළවල. ඊට පස්සේ මගේ සියලු ශිල්පීන් මම රැක් කරනවා මගේ නමක් ගමක් නොකිය. රංගපාපු කට්ටිය සියලු දෙනාම අපි දෙන්නගේ ජයග්‍රහණය පස්සේ ඉන්නවා. අනිවාර්යයෙන්. දැන් මේ වගේ බොහෝ සම්මාන වලට පාත්‍ර වෙච්ච මේ නිර්මාණය ඉතාමත් විශිෂ්ටයි. ඉතින් මේ නිර්මාණයේ තිර පිටපත් රචනයේ ඉඳන්ම අධ්‍යක්ෂණය ගැන කතා කරමු. මොන වගේ දෙයක්ද කියන්න තියෙනවා? අනිවාර්යයෙන්ම ලොකු කාර්යයක් සිදු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ ගැන මතක් කරමු. නෑ අපි තන්නහර තිරංගා කියලා චිත්‍රපටයක් කළා කලින්.
ඒකෙදි අපිට උනේ අපි දැක්කා මේ ප්‍රභාකරන මර කියන්නේ මරිච්ච වෙලාවේ සම්පූර්ණයෙන්ම මේ මේව එකක් මොකද්ද මේ ප්‍රභාකරන පිළිරුව ගිනි තියෙනවා කියන්නේ පඹය වගේ හදලා ගිනි තියෙනවා මිනිස්සු කිරිබත් කරනවා ඉතින් අරගුව මෙන් දැන් යාපනයේ දැන් ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහලා නියන් හරි කාටද පිස්තෝලක් කරමින් අහම් වෙලා ආවොත් එහෙම මොකද කරන්න කියලා මං කෝකේ වැටි වැඩක් නැහැ කියලා මං අප නිදාගත්තා එදා. මට රෑ එකට වෙදී මට ඔළුවට ආවා ඒක මං දන්නේ ඒක නේචකින් දෙනවද කියලා. ඕ මේක ගෙනාවොත් එහෙම ලොකු කරදරයක් වෙනවා කියලා. ඊට මං එයාට ඒ වෙලාවෙම කතා කරා රෑම එකට විතර ආවා අපි ගෙදර. ඇවිල්ලා එතන සිට තමයි චිත්‍රපට නිර්මාණයකත් ලංකාවේ හොඳම පිටපත හොඳම නළුව සාල සම්මාන ගන්නවා. මේ චිත්‍රපටියක් ලංකාවේ ඇතුලේ තිබුණා මේ ඔහොම මේ බෝම් ගෙන වත්තල බෝම්බයක් හමුදා බස් රථයකට පැන්නයි කියලා. නැන්දා මරුණයි කියලා. හිතනවා. ඉතින් ඒකෙදි පස්සේ මේ මිනිස්සයා එහෙම නෙමෙයි. මේ මිනිස්සයා ඒකට සම්බන්ධයක් නැහැ. මේ මෙතනින් ගියාර මුට්ට කර ගන්න මිනිස්සෙත් තමයි එයාව තමයි අහු වුනේ බෝම්බේ සිංහල කොටියක් කියලා කිව්වේ. සිංහල කොටිය පැන්නා. පස්සේ තමයි කියන්නේ ආ මාස ගානකට පස්සේ අපි පරීක්ෂණ කරන යා මේ එතන මුට්ට කරගහගෙන ගියේ කියලා. ආ මුට්ටයක් කරගහගෙන යන්නේ. ඒක වෙන වෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ඒක නිවැරදි වුණේ නැහැ මේ විදිහට. හරිම. ඒ ගෙදර අම්මා කියනවා කොහොම හරි මගේ පුතා ගායත ගමක අයියට කියනවා ඒකවල ගිනි තියෙනවා. ඔක්කොම ඒ අරමුණු ගැන් සිංහල කොටියක් කිව්වම එතනදී අර පවුල අසරණ වෙනවා. එයා කියනවා කොළඹ ගිහලා පත්තරයක දාගෙන ඉන්න. ඔයත් ඇතුළු මාත් ඇතුළු මාධ්‍ය වලින් වෙන සමස්ත වරද අපි කියනවා මේ වැරද්ද කරන්න එපා මොකද ඔයාට ඔයාට උනත් මට උනත් අන්න අරුන් දෙන්න අතන මොකක් හරි වචනයක් දාලා ලොකු හෙඩ්ලයින් එකක් දානවා නමුත් ඒක නිවැරදි කරන්න එහෙම නැත්නම් බලන්න එහෙම අපි කතා කරලත් නෑ අපි ඉඳලත් නෑ නමුත් ඒ හෙඩ්ලයින් එක නිවැරදි වෙන්නේ නෑ මේ විදිහට කියලා තේරෙනවද ඒකයි මම කිව්වේ මාධ්‍යට ඒක නිවැරදි කරන්න තේරෙනවද ඒක අන්තිම මාධ්‍යටත් නෙමෙයි අපි ප්‍රශ්නේ අම්මා කෙනෙක් කියන අනේ පුතේ නිවැරදි කරගෙන යන්න කියලා නේද ඒක අර අපිට යම්කම් වස්තු බීජ අපිට හැම වෙලම කොහොමත් අපි සමාජයේ මේ පොළොවෙන් තමයි වස්තු බීජ ගන්නෙ වෙන කොහෙන්වත් ඔළුවට එන මොකක් හරි මනස්ගත නෙමෙයි ගන්නෙ මේ කොහට හරි මිනිහෙක්ට වෙච්ච දෙයක් තමයි ඔයාලට තේරෙනවා අපි ඉස්සරහට කරන්න ඉන්න චිත්‍රපටියම ස්පා ලංකාවේ වැඩිපුරම මවරල්ලි ඉඳලා ගත්තොත් කොට්ටාවට මම හිතන්නේ ස්පා 160ක් විතර තියෙනවා ඒ වගේ නේ කෙල්ලෝ විඳින දුක ඕලෙවල් ෆේල් වෙච්ච ළමයි රස්සාවක් කරන්න නැහැ ගමීමෙන් කාගෙන් හරි අතවරයට ලක් වෙලා එක්ක තමාගේ පවුලේ බාප්පලාගේ මාම එයා ළමෙක් අම්මයි ළමයාව අම්මට දීලා මේ ඇවිල්ලා ගාමන්ට් එක රස්සාවක් කරනවා කියලා කරන්නේ මෙහි පිරිමින්ගේ ඇඟට ගන්න එක අපි මම මේක අධ්‍යයනය කරමින් යන්නේ මම මේක අවසර ගත්තා හැමෝගෙම මම මේකේ දැන් ලොකු අධ්‍යයනයක ඉන්නේ මේ ඒ දරුවන්ට වෙන හිංසාව ප්‍රීඩාව මොකද්ද කියන එක. ඒගොල්ලෝ එහෙම ආසාවෙන් නෙමෙයි පිරිමින්ගේ ඇඟක් අත ගන්නෙ. ඒවලට වෙන කරන්න දෙන්නේ තිරසාව. කියන එක තමයි මම ආසාවෙන් කරන්නේ නැහැ පිරිමි 100ක් අත ගන්න ඔයත් ගෑනු ළමයි. එහෙම ආසාවක් නැහැ Tamanට ලව් එකක් කරන ලව් එකක් තියෙනවා. ඉතින් මෙහෙම එන කවදාකවත් දැකපු නැති පිරිමි විනාඩි 5 කට දැකලා යන්නේ එහෙම ආසද නැහනේ. එතකොට යාළට වෙන කරන්න දෙයක් නැහැ. මේ ලංකාවේ විශාල ලෙසේ සිද්ධිය සිද්ධ වෙනවා. අංගන එක මම දැක්කා එක්තරා තැනකදී ඒක තමයි මම ඊගාර චිත්‍රපටිය කරන්නේ තරන්ත නිර්මාණයක් බිහි කරන්නට යනකොට අනිවාර්යයෙන්ම ලොකු බාධක අභියෝගයන් බොහෝමයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා ඇති ඒක ගැන කතා කරමු මේ මම බාධක අවම කරගන්න කරන්න ඕනේ අපි සැලසුම් හදාගන්න සුදුසුසාර සුදුසුසෙන් අපිටම කැමරා එක ගැන හරියට දෙයක් දන්නේ නැති කෙනෙක් ගත්තොත් එහෙම බෑ අපි හොඳ කැමරමන් කෙනෙක් කලා අධ්‍යක්ෂණය ගැන දන්න කෙනෙක් ගත්තොත් අන්න අර්බුදයක් කියන්නේ එහෙම නැතුව අපි ප්‍රේම ගේමදාසක දිවෙණිය චන්දන කැමරා ඒක අජන්තල අපි හොඳම වැඩෝ ටික ගත්තේ රඟපාන්න ගත්තේ ගිහන් ෆ්‍රෑන්ඩ්‍රු ජලාල් රොහන එම මේ නෙතලි නානකර ඉතින් එතකොට අර්බුද නැහැ වෙයි මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩියුටි කරන කට්ටිය කවුරු හරි කෙනෙක් අපේ මේ මුංචි අම්මගේ දුවෙක් ඉන්න පොඩ්ඩක් දාලා දෙන්න කිව්වම අර්බුදයක් ඊට පස්සේ යාට රඟපාන්න බැරිලා පෑය දෙක තුනක් නැවම අපිට වැඩේ කරගන්න බැහැ නේද මම නම් මගේ දරුවු දෙන්නවත් සිනමාවට දාලා මොකටවත් දාලා නැහැ. ඒගොල්ලෝ දෙන්න හොඳ රඟපාන්න පුළුවන්. ඒගොල්ලෝ එන්නේ නැහැ. ඉතින් බලහත්කාරයෙන් කවත් නෙමෙයි දක්ෂයට තැන දුන්නොත් දරුවෝ වැඩේ මේක හොඳ වෙනවා. ඉතින් බාධක නැහැ.
විශේෂ නිෂ්පාදකවරු තිදෙන මම කල්නොත් කිව්වා. ඉතින් ඒ තිදෙන අපිට අත ගන්නවත් ආවෙ නැහැ සෙට් වලට ආවෙත් නැහැ කරදර කරන්න ආවෙත් නැහැ. ඉතින් එතකොට අපිට නම් ගොඩක් බාධක හරීම අඩු වෙන තිබුණා. ඒ කියන්නේ ක්‍රූ එකෙන්ම ලොකු සහයෝගයක් දීලා තිබුණා. ඔව් සියලු දෙනා. අපි යාචකයාගේ ඉඳන් රටේ පළවෙනි පුරවැසිය දක්වා අපිට උදව් කළා. මේ වැඩේට උදව් කරා. ඒකේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි. මොකද මම සරත්වි මේක ගත්තට මේක සරත්ගේ මගේ සම්මානයක් නෙමෙයි. මේක ජාතියට හම්බෙච්ච එකක්. රටට හම්බෙච්ච එකක්. මොකද අපි මේ පොළොවෙන් හැදිච්ච කට්ටිය දරුවෝ නේද? මුතකට ඒ දැන් මේක මම හිතන්නේ අපි ගාමිණී පොන්සේගේ චිත්‍රපටි බලලා, ජෝබෙත් මුණි චිත්‍රපටි බලලා, එදී ජයමාන්නගේ, ඩොමි ජයවර්ධනගේ, ටෝනි රණසිංහගේ අපේ පරම්පරාවේ ඊට පස්සේ ජැක්සන් ඇන්තනි මනෝරත්නයන් මේ විජේනන් සෙන් ඇවිල්ලා අපිට ඒ ඉගෙනගත්තු දහමක් මේ තියෙන්නේ. මේක ධර්මයක් මේක. මේක විනෝදාංශයක් නෙමෙයි. ගොඩාක් නංගිල මල්ල මන් දැක්ක ටීවී එකදල අපි විනෝදාංශේ රඟපාන විනෝදාංශේ සින්දු කියන මේක විනෝදාංශයක් නෙමෙයි දෙහාඳුනේ. ඒගොල්ලෝ මේ අපිට උගන්වන්නේ මේ විෂයක් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් දාට මේ ඉගෙන ගන්න නැතුව පාර මේ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් ද ඉගෙන ගන්න නැතුව විනෝදාංශේ ඉංජිනේර වෙන්න පුළුවන් ද ඒ වගේ තමයි මේ විෂය. මම ගාමිණී හත්තුත්තු මම මහත්තයලා ගිහදලා ඔය ධම්මජාගෝඩයන් ඉන්නලා ඔය ඉන්න මං වාට කිව්වා අපේ ගුරුවරු දග්ද සිරිවර්ණ සම්පත්ෙන් මොල්ලා ඒතකොට වසන්ත විත්තච්චිලා මට විශාල මිනිසුන් කණ්ඩායමක් අපිට හම්බ වෙලා තියෙනවා ජැක්සන් හැමෝගෙම. ඒ ඉගෙන ගත්ත එකේ අවසාන කූට ප්‍රාප්තිය තමයි රශියාව. අපිට ලේසි පාසු රටවල් නෙමෙයි දීලා අපි ලොක්කමක් නෙමෙයි රශියාව දුන්න, ඇමරිකාව දුන්න, එංගලන්තේ දුන්න, ඉන්දියාව දුන්න, ඕස්ට්‍රේලියාව දුන්න. තව දෙන්නකුත් නැනේ අපිට මේ ටැන්සානියාව හරි උගන්ඩාව හරි නෙමෙයි දුන්නේ. ඔකේ සාල දියුණුවක් තියෙන රටවල් පහකින් දෙන්නේ මේවා. මම පුංචි බාධාවක් කරන දැන් පුංචි හැරි බා ඒ කියන්නේ බලාපොරොත්තුවක් තිබ්බද මේ වගේ සම්මානය ලැබෙයි කියලා? නෑ මෙහෙම. ඒකට මම වල ක්‍රිකට් වලින් උත්තර දෙන්නම්. දැන් ඉන්දියාව ගහලා තියෙනවා ලකුණු 300ක්. අපි ගහන්න ඕනේ ලංකාව ලකුණු 301යි. මෙවම දිනු. ඒතකොට සනත් ජයසූරිය එක කළුවිතාරණ ඒගොල්ලෝනේ මට මතක දැන් ඉන්න කට්ටිය මම ක්‍රිකට් දැන් බලනවා අඩුයි. ඒතකොට ඒගොල්ලෝ 301 ගහන්න යනකොට ඒගොල්ලෝ යන්නේ මේ රෙකෝඩ් තියන්න නෙමෙයි ලංකාව දිනවන්නේ. මගේ රට දිනවන්නේ. ඒතකොට කියනවා අම්මා බෝල 16න් ඔයා ගාලනේ ලකුණු 50 සනජය ඔයා දන්නේ මෙයා කරන වැඩේ වටේටම එයා ගන්නවා. කවිතාරණ කියන ඔය දෙන 110ක පාර්ට්ෂිප් එක මාළුළු වර්ල්ඩ් රෙකෝඩ් එකක්. රෙකෝඩ් පීට් වන්න නෙමෙයි යන්නේ. මම සර කුත්ලාවලේ ගිය සම්මාන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සිනමාව දිනෙව්වා. ඒකට ගෞරවයක් හම්බුණා. ඒ සතුට තියෙනවා. අපි මෙහෙම කරනවා මේක සින්නම් මාව අල්ල ගන්නවා ලෝකෙක කියලා එහෙම තෘෂ්ණාවක් තිබුණේ නැහැ. අපි කරේ ඉන්දියාව දිනලා ශ්‍රී ලංකාව එක ලකුණෙන් හර දිනලා මෙච්චක දිනනවා වගේ සිනමාව දිනවන වැඩේ අවංකව කරා. ඒකට ක්‍රිකට් ක්‍රීඩකයෝ මම ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනෙක් ඉන්නවා. මේක 11ක් නෙමෙයි හිටියේ. මම දන්නේ 200ක් විතර ඉන්නේ. අපිට ටී එක අරන් ආපු අපි සත්කාරක කියලා කියන්නේ සමහර ටී බෝයි කිව්වට මම සත්කාරක කියලා කියන්නේ වචනේ. අපි රියදුරු අපි එක්කගෙන ආපු කට්ටිය අපිට පරිස්සමෙන් ගෙනහපු කට්ටිය කණ්ඩ නළු නිලියෝ සියලු දෙනා නිෂ්පාදකවරු. ඉතින් ඒ සියලු දෙනාගේම ශක්තියක් මේ අපිට 11 දිනෙන් නෙමෙයි අපිට 200ක් විතර ඉන්න අපේ කණ්ඩායම මේ ලයිට් අලන කොල්ල කෙල්ලු. ඉතින් මේ ඔක්කොගේම ශක්තියක් තමයි ඒකේ තියෙන්නේ. කවදාක පිටපටි තනියෙන් ගන්න බෑ සර්කුත්ලාලේ මම තනියෙන් මොනවා බම්බු ගහන්නේ බෑ. මට අනිත් පරිසරයෙන් කොච්චර උදව් කරනවා නේ. ඉතින් මම ඉතින් ඒගොල්ලෝ ඔක්කොටම ගෞරව කරනවා. මේ සම්මානය ඔයගොල්ලන්ටත් අයිති කියනවා. ඒක මගේ අපිට අපි රඟපාල අපිට හමු වුණාට අපි පිටිපස්සේ මේකප් පාඩසින් අපිට ඇඳුම් අඳින එක්කෙනා ඉන්න අපිට මියුසික් කරන එක්කෙනා ඉන්න පන්න බොන දෙන එක්කෙනා ඉන්න ඒගොල්ලෝගෙන් ඒ කාර්ය කාර්තව්‍ය හරියට කෙරුණ නැත්නම් අපිට මේ සම්මානය ගන්න බෑ. මම ඕම කියනවා. දැන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් ටිකද? මේ කලා ශාස්ත්‍රය වෙනුවෙන් වේවා රට වෙනුවෙන් වේවා මොන වගේ වැඩ කටයුතු ටිකද කරන්න? නැත් අපි මේකෙන් පස්සේ ලොකු ආක්ලාදයක් ලැබුවා මේ සිනමාව ගැන. සරත් කුත්ලාල මම තාත්තිර පිටපත් දෙකක් වෙනම ලියලා මම වෙනම හතරක් ලියලා තිනවා. බාලරාජ් කියලා, ලයිෆ් ගාඩ් කියලා, මගේ ස්පා කියලා, ශ්‍රී ලංකන් කියලා ඔක්කොම ඉංග්‍රීසි නම් එන්නේ මේ අපේ වරදක් නෙමෙයි ඒවට ඉල්ලන්නේ වගේ නම්. ඉතින් මේ
film කරන්න දැන් ගොඩක් නිෂ්පාදක ඉදිරියට එන්නේ නැති නිසා මගේ ලයිෆ් ගාඩ් කියලා චිත්‍රපටයේ ලිය පිටපතක් මම ටෙලිනාට්‍යයක් සඳහා කරන්න හදන්නේ ඒකටදී බාරන්නේ මහත් දාම ක්වොලිටි එකට ඉතින් දහමල්ලාට හෙලිකොප්ටර්ස් පවා ගේනවා චිත්‍රපටයේ ගේන තියෙන ඉතාලම ඒක මුහුදයට ප්‍රේමය ලයිෆ් ගාඩ් වෙනස් මාත් දැකේ ඔව් ඒක ලෙකෝල ලව් කරන්නේ මුහුදයට දාම ඒ අලුත් අදහස තමයි පවගේ කොරෝනා කාලේ ආවි පැත්ත කරලා ඉන්නවද ඉතින් ඒක කරන්න ඉතින් ඉන්නවා වේදිකා නාට්‍යවලට දැන් බල්ලුත් එක්ක බෑ දෙක යනවා කොකුක්කෝ දෙයියොත් දන්නේ යන්නේ මම ගොඩක් වේදිකා නාට්‍ය දැන් බාරගන්නේ නැහැ මොකද ඒකට රියසල් ගිහිල්ලා පහන්සි වෙලා අපි කටවතු කරන කාලේ ඒ අපිට මේක දැන් නෑ ඉස්සර එහෙම නෙමෙයි අපිට මාසෙට ෂෝ 10 15 20 දුහන්නේ දැන් ඉඳලා හිටලා එකක් යනවා ඉතින් තේනවා ඒ කාලය අපරාධ කියලා නෝ දැන් ටෙලි නාට්‍ය දෙක තුනකට ආරාධනා කරලා තිනවා චිත්‍රපටි දෙක තුනකට ආරාධනා කරලා තිනවා ඔයාලට සුන්දර දෙයක් කියන්න දෙනවා නොවැම්බර් මාසේ ඉතාලි චිත්‍රපටයකට කතා කරා මාසයක් ඉතාලියේ බලා පිටත් වෙනවා තව ඊට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඉසිපත්තන විද්‍යාලයේ ආදිසි සංගමෙන් කතා කරා ඒගොල්ලන්ගේ උත්සව ගණනාවකට ඔස්ට්‍රේලියාව බලා දෙසැම්බර් මාසේ ඉන්න කියලා ඉතාලියෙන් ඇවිල්ලා බෑක් එක මෙහෙන්තර දවස් දෙකකින් ආයි ඔස්ට්‍රේලියාව බලා යන්න වෙලා තියෙනවා ඉතින් දැනට ඉතින් මේ අවුරුද්දට ඔච්චර තමයි ඉතින් සමහර වෙලාවට අපි චිත්‍රපටි ටෙලි නාට්‍ය වලට කරන්න වෙනවා ඉතින් කමක් නැහැ මම බැලුවේ ඉතින් අපි අදහසනේ මේ කියන්න හදන්නේ ඔබත් ඒක සිනමාවටම කරන්න තිබ්බනම් දැන් නිවුස් පේපර් වගේ චිත්‍රපටි හදා ගන්න තිබ්බා. නමුත් ඉතේ වර්ධෙන් ආයෝජක හරියට නේද? අපි සමහර අපි මේකෙත් අපේ නිෂ්පාදකවරුන්ගේ ඒක නීතිමය පැත්තේ තියෙන නිසා මම කියන්නේ සමහර ශාලා හිමියන් මේ මුදල්වත් ගෙවලා නැහැ. ඉතින් ඒගොල්ලන්ට තව චිත්‍රපටයකට අත ගහන්න බෑ. නේද? මේ රට ලොකු අගාධයකට මෙහාට වැටුණානේ. ඉතින් ඒකේ ඒව වැටෙනකොට ඉස්සෙල්ලම වැටෙන්නේ සංචාරක ව්‍යාපාරේ මේ කලාවයි තමයි මිනිස්සු ඉතින් පොතක් බලන්න යනවා ටීවී කණ්ඩත් නැත්තම් පාංගිරිය මෙච්චර 350 යනවනම් ඔයත් 300 ටිකට් එකක් කරන් චිත්‍රපටි බලන්න යන්නේ නැහැ නේ අපි සමහර වෙලාවකට ක්‍රීඩා ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් දකිනකොට නම් ලෝකේ බලන විදිහ මාර විදිහන යක මිනිස්සුන්ගේ ජොලි ඉන්න જાතියක් කියලා මොකද ඒක જાත්‍යන්තරට යනවා අපේ එකට වඩා හැබැයි අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. කිසි අඩුවක් නැති තත්ත්වකේ තියෙනවා කියලා පේනවා. ආධාරයක් තියක් දෙන්න හිතන්නේ නැතිස හිස්සක් පේනවා. මම විහිළුවක් කරේ. ඉතින් ලෝකේ අපි කලාකාරයෝ දකින්නේ වෙන විදියකින් නෙමෙයි. අපිට කන්න නෑ බොන්න නෑ ලංකාවට ප්‍රශ්න කියලා ලෝකෙම ගියත් අපි ක්‍රීඩා විතාම ඉහළ දාන්න එක තියෙනවා. ඒක අපි සතුටුයි මිනිස්සුන්ට සතුටු වෙන්න මොකක් හරි මාධ්‍යයක් තියෙන්න පේනේ. ඒකට අපි තරහක් නැහැ මම නිතර කියන්නේ ඒක සිනමාවටත් දෙන්න ඔබතුමා හරිම කාර්යබහුලයි නිතින් මේ තරම් සාර්ථකත්වයකට යනකොට අනිවාර්යයෙන්ම ඔබතුමන්ගේ පවුලේ ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන ඒක නිසාම අපි මේ වෙලාවේ ඔබතුමන්ගේ පවුල ගැන මතක් කරන්නට ඕන කොහොමත් සාර්ථක මිනිහ පසුපසම සාර්ථක ගැහැණියක් සිටිනවායි කියන කතාවක් තියෙනවනේ අපේ වද විඳ හරි අපිත් පාන්දර තුනට එන්නේ හතරට යන්නේ දොරවල් අරින්න ඕනේ අපි ඔය ගන්න ඕනේ ඒගොල්ලන්ගේ නිින්ද කැඩෙනවා දැන් ඉතින් එහෙම ඉතින් සාද අපේ අපිට වෙලාවක් තියෙන කෙන 8යි 5 අරගෙන මදුරු කොල්ලේ පාන්දර හතරට අරගෙන යන කට්ටිය නෙමෙයිනේ අවසහය වෙනකොට ඉතින් මේ සාල දුකක් විඳින්න ඇති මේ තත්ත්වෙට ඒගොල්ලෝ එන්නේ ඉතින් කලර් මගේ දරුවෝ දෙන්නම හදාගත්තේ එයා මම කිසිදු දිනක ඒවා ඒ සබ්ජෙක්ට් එකට සම්බන්ධ වුණේම නෑ ඒ ළමයි උගන්නනේ ඔක්කොම අපි බිරිඳ කරේ ඉතින් මම ඒ ශක්තිය එතන මට ලොකු මේක් වුණා මම අදටත් කියන්නේ ඒක ඒගොල්ලෝ තරහ නෑ මගේ එකත් කලාව දෙකත් කලාව තුනත් කලාව මොකද එහෙම නොවුණා නම් මගේ මනස වෙන වෙන පැතිවලට ගියා. අඩු ගන්න ගෑනු ළමයිගේ පැත්තටවත් උළුව ගියා නම් මට රුසියාවෙන් ඇමරිකාවෙන් සම්මාන ගන්න බෑ. අය කොහෙදානේ ඉන්නේ මඩක් කතා කරන්නකො මම ගිහලා ඒවට උත්තර දෙදී ඉන්නවා කෑවද ඔය ඊයේ ගත්තේ නැත්තේ කෝල් එකක් ඒවට උත්තර දෙදී හිටියනම් මට රුසියාවට යන්නම් වෙන්නේ නැහැ.
මොකද යන්න මම තරහ කරගෙන නෙවෙයි යන්නේ තීරුම් ගැනීම නිසා මම මගේ ඩීප්ලි මගේ ජීවිතය ගත කරේ කලාවම තමයි මගේ සියලුම මගේ මනස වැඩ කරේ ඒක තමයි සා මම හිතන මගේ සාර්ථකත්වය මොකද ගෑනුට ගෑණී එපා කියලා නරකක් නෙමෙයි කියන්නේ මම ඒ කරදර වින්දේ නැහැ ඒ පාර්ශවෙන් එන කරදර වින්දේ නැහැ මම ගෙදර දොර දෙන්න කෙනෙක් රටින් ගියා අනිත් එක්කෙනත් රටින් යනවා ඉතින් ඒකේ දුකක් තියෙනවා මටත් එන්න කියනවා මම මේ වැඩ ටික ඉවර කරලා සමහරවිට මට යන්න වේද දන්නේ නැහැ ඒගොල්ලෝ කතා කරොත් යන්න වෙනවා මම තාම හිතන් ඉන්නේ මේ පොළවේ මිය යනවා කියලා තමයි මම හිතන් ඉන්නේ එහෙම මේක අතාරින්නේ ඉඳලා හිටලා ගිහිල්ලා එනවා මේක දාලා යන්නේ නැහැ කියන තැනම තමයි මම ඉන්නේ මොකද මගේ මුල් තියෙන්නේ මෙහෙනේ මෙච්චර දේවල් කළා මම එන රටකට ගිහිල්ලා මොනවද කරන්නද මොත්ටි කඩේක තී වැඩ කරන්නේ මොකද පිට්සා එකක වැඩ කරන්නේ නේ වැඩ කරන්න ඕනෙත් නෑ නිකන් ඉන්න කියලා දුවලා කිව්වත් එමු නිකන් ඉන්නත් බෑනේ අපිට නේ දැන් අපි බලමු මේව ජීවිතේ එන්නේ නේ හැලහැප්පීම අපි දන්නේ එහෙම මම හිතුවත් නෑ මගේ ළඟ මිතු සහෝදර සරච්චන්සිරි මිත්‍රා කබාට මේයි කියලා. ඉතින් මේකට අපි ලෝකෙට මුණ දීම තමයි බුද්ධිසම් වලට විතරයි මම ලෝකෙ දැන් තැන දීලා තියෙන්නේ. දේශපාලනය කියන කෑල්ලම ඔළුවෙන් අතහැරලා. නිවුස් බැලිල්ල සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ. ටීවී බැලිල්ල මගේ ටෙලි නාට්‍යයක් බලන්නේ. ටීවී එක ඕෆ් කරලා දාලා තියෙන්නේ. ඉන්දියානු සහ ප්‍රංශ පැරිස් අපි ගොඩක් මමයි සරතු බලන්නේ ඊරාන චිත්‍රපට. ප්‍රංශ චිත්‍රපට මොකද අපිට සමීප. එවෙන් අපි යම් කිසි අධ්‍යයනයක් ගන්නවා. එතන මලයාලම්, උර්දු, ඉන්දියානු තියෙන ඒ කලාපේ අමුතු චිත්‍රපට තියෙනවා. ඒව එකක් බලලා ඉන්නවා ටීවී එක ඇත්තටම බොරු කියන්නේ නේ ප්‍රසිද්ධිය කියන්නේ. බලන්නේ දැන් තල්නාට මගේවත් බලන්නේ නැති නිසා අනිත්ව බලන්නේ නැතුව නේ. නිවුස් බලමු ඔළුව අවුල් වෙනවා. අපේ අපි නිකන් අපේ ඇඟට අපි කේන්ති ගන්න ඕනේ නේ මම නිවුස් අපි කවදා වැරදිලා හරි බිරිඳ දාලා තිබ්බොත් මම ගේන් එළියට කියලා තියෙන වෙරළුකක්. මම එහාටලා ඉන්නවා නිවුස් ඉවරන. මම දැන් ඇහෙන එහාට ඕන නිසා අවුවට මම වහන්න කියන්නේ. කියන්නේ ඒ තරමටම කරදරයක්. ඒවයි කියනේවයි වෙනේවයි මිනිමෙරුණුයි පාතාලයි අරින් මෙම් වෙඩි තියාගත්තේ ඕවමනේ මේක අහන්න තිබ්බේ. මොකද හොඳක් අහන්න තියෙනවා තියෙනවා. ඇයි මම මොකද ඔච්චර කරදර විඳින්නේ ඒව බලබන්. නේ? මම විඳින්න ඕනේ. එන්න මම පැත්තකට ඉන්නවා. ටීවී එකත් එක්ක දැන් කොහොමවත් නැහැ. වෙලාව දන්නේම නැතුව ගත වෙලා ගියා. ඉතින් අද දවසේ මම හිතනවා ඉතමත් වැදගත් හරවත් කතා බහක් අපි ඔබත් එක්ක බෙදා හදාගත්තා කියලා. ඉතින් හරිම කාර්ය බහුල වෙලාවක අපි වෙනුවෙන් මේ විදියට වෙලාව වෙන් කරාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. හැබැයි ඉතින් ඔබතුමන්ගේ එක ගොඩක් දේවල් කතා කරාට තව පුංචි දෙයකට මම කැමතියි. ඒතර ඔබතුමන්ට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්නේ. ඉතින් ඔබතුමම්ම රචනා කරපු ගීතයක් තියෙනවා මම් බොරැල්ලේ ඇබදුනේ. ඉතින් ওই සින්දුවේ අපි අහලම අද අපේ වැඩසටහන මේ විදිහට අවසන් කරනවා. ඉතින් ඉස්සලාම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ වගේ අද දවසේ එකතු වුණාට කාර්ය බහුල වෙලාවක. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. දරුවෝ මේ ඇත්තටම මම නළුවෙක් වෙන්න කලින් ආස කරේ පොඩි කාලෙන් ගායකයෙක් වෙන්න. අසංග ප්‍රේමන්ත පීරිස් යත් මගේ පන්තිය හා පන්තියදී එයා අමරදේව වගේ සින්දු කියනවා, වික්ටර් රත්නායක සින්දු කියනවා. නමුත් මට ඒක හරිගෙන එයා හොඳට සින්දු කිව්වා. මම ඉදින් නළුකමට ආවා. නරදක් උන්නේ නැහැ දෙමෙ දැන් නඩුකම ආවට පස්සේ දැන් තමයි සින්දු කියන වැඩේට මට පොඩි කාලේ දුන්නේ දැන් මම සින්දු ලියලා ඕකත් මම රචනා කරපු ගීතයක් මම්බුරැලි ඇබදුල්ලින් මම්බුරැලි ඇබදුල්ලි සඳේ බිමුහුණින් ඇව පේනවා මට ඇව පේනවා ඇව පේනවා මට ඇව පේනවා සින්දු ලිව්වා කවිත් ලිව්වා ඇට සින්දු කිව්වා ඇගේ දුකත් ඇව්වා ආදරෙද ඇව්වා එනෙහි කිව්වා එයා බැහැ කිව්වා කෝච්චියට නැගල මරදාලින් මම් බදුලු ගියා ආදරේ නැත්ති ඇයිද කියලා ඇව්වා ඇව්වා චූටි දුවෙක් ඉන්නව මම් බැඳලා කිව්වා එයා බැඳලා කිව්වා
ani bendala kiwa mamburelli e badulli mamburelli e badulli mamburelli e badulli